භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් ශ්‍රද්ධාවන්ත පිවත්නී අද පිවතුන් හැම දෙෙනම ජීවිතයට බොහෝම වටිනා කියන ධර්මකාරණාවක් එකතුකරගන්න තමයි මේ මොහොතෙස ූදානම් වෙන්නේ අහාගත සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි බොහෝම අනුකම්පාවෙන් අප කෙරෙහි බොහොම අනුකම්පාවෙන් දේශනා කරන්නට ඒදනු ඒ ශ්‍රී සද්ධර්මය යමික් ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඉතාමත් භාග්‍ය සම්පන්න දෙයක්ම. ඉතින් ඒ දහම් ශ්‍රවණය කරන්නේ අපි අපේ ජීවිතේ තින් අඩුපාඩු හදාගන්නටයි අපේ ජීවිතේ තියන දුර්වලතා මගහරවාගෙන අපේ ජීවිත යහපත් මඟකට හරවා ගන්නටත් ඒවගේම ඒ ගුණධර්ම පුරවාගත්තු ජීවිතයක් තුළින් මේ උතුම් නිර්වාණය ශාක්ෂාත් කරන්න වූ මාර්ගයේ ගමන් කරන්නටත්. ඉතින් මේ විදිහට හැම කෙනෙක්ම සහිපත් කරගන්නට ඕන මම ධර්මේශණ වනය කරන්නේ නිකං තවත් දන්නා කෙනෙක් බවට පෙන්නන්නවත් දන්නවා කියලා කාටවත් කියන්නවත් නෙවෙයි ගේ තවත් කෙනෙක් එ තර්ක කරන්නට තර්කයෙන් තවත් කෙනෙක් පහත් කරලා පෙන්නන්නට තමන් උසස් කෙනෙක් කියල පෙන්න්නට නෙවෙයි ම ධර්මය අහන්න ශ්‍රවණය කරන්නේ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ කාන්තයෙන්. නිවන් පිණිසම යම් උපකාරයක් කරගන්න අදහසින්මයි. ඒ වගේ මේ ජීවිත නිවන් දකිනා තුරාවට හුට ඒ ධර්ම කරුණු තමන්ගේ ජීවිතයේ ගුණධර්ම පුරාගන්නට උපකාරරගන්නවා කියීන අදහසින් තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. සිං එක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනාත ධාරේත චරාත ධම්මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕ සුනාත එවගේම ශ්‍රවණය කරපු ධර්මය තම යහු දරාගන්නට ඕන ධාරේත චරාත ධම්මේඒ ධර්මය තුළ හැසිරෙන්න්නටත් ඕන තින් යම් කෙනෙක් ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මය දරා ධර්මය හැසිරිෙ නැත්තම් ඔහුගෙනෙත් ෝජයක්ක් වන ඔහුට ප්‍රෝජනයකුත් නැෑ වගේම අනිත්තායට ප්‍රෝජනෙකුත්න. එක නිසා යම් කෙනෙක් ධර්මය මනා ලෙස ශ්‍රවනය කරලා ඒ දහම තු ධර්මය දරාගෙන ඒ දහම තුළ හැසිරෙනඕනා. ඔහු ඔහුටත් අර්ථේක් සිද්ධ කරගත්ත කෙනෙක් ව නොේ වගේම අනිත්තායටත් අර්ථය සිද්ධ කරන කෙනෙක් බවට පත්නවා. එක නිසා හැම කෙනෙක්ම බොහොම ස්‍රද්ධහාවෙන් යුක්තව ධර්මශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. පින්වත්නී. අපේ ජීවිතයේ විවිධ පුද්ගල අපිට හම්බ වෙනවා. ඉති මේ විවිධ ජීවිතය හම්බෙන විධ පුද්ගලයන්ගේ විධ ස්භාවයන් තියනවා. කලයාන මිත්‍රය හම්බවෙනවා මෙ වගේම පාප මිත්‍රය හම්බ වෙනවා ඒවගේ මිත්‍ර ප්‍රතිරූපකය හම්බවෙනවා. මේ වගේ විවිධ ස්වභාවේ මිත්‍රය හම්බෙන වචි පරම මිත්‍රෝ කියලාත් වචනයෙන් විතරයින්න උදවක් කරණන මේ වගේ විධ ස්භාවය අය හම්බෙනවා. එහෙම හම්බවන හම සමහරු කියනවා බ ඕනම දෙයක් කරන්න. ඔබට ඕන උදව්වක් කරන්න කියලා පොරොන්වෙෙන ඉන්නවා. ඒවගේ තව සමහරා ඉන්නවා එහෙම උදවය වගේ උදවකරණ නැතිය. තවත් අ ඉන්නවා මගේ මඩුපාඩුවක් දැක්කොත් එකමට පෙන්නල දෙන්න. ඒක මං අඩුපාඩුව හදාගෙන මං නිවරදිෙන් හැම්බවෙලා මුත්සහ කරනවා කිය තමන්ගේ අඩුපාඩුව පෙන්නල දෙන්න කියලා අනිත්තෑගින් ඉල්ලීමක් කරන අය. බැලූ බැල්මට පේෙන්න්න මෙ හරි හොඳ ගුණ දහම්පුරුණ කෙනෙක් කියලා ඉතින් ගොඩක් අය ඒ වගේ අයට අවවා ධනශාසනා කරන්න කැමැතිීමකද හරි කැමැත්තයෙන්ම හික්වවෙන්න කැමැති මිනිසු නිසා. හැබැයි පින්වත්න සමහර වෙලාවට එහෙම අවවා ධනශාසනා කළහම ඒ අය ඒ අවවා දනශාසන පිළිගන්නට කැමතිවෙඳිනේ. සමර අවවාද කරන කෙනාටම ගරහා කරනවා. තව සමහරලාට ඒවවාද ගණන් ගනි නැතු යනවා. ඔබට මේ වගේ ජීවිතයේ අවස්ථා මුණ ගැහිල ඇති. ඉතින් පින්වත්න මෙන්න මේ කරුණ ගැන මුගලන් මහරහතන් වහන්සේ අපිට දේශනා කරන්නට එන සූත්‍ර දේශනාවක් තමයි අදම පින්ව තුන්ට ම දේශනා කරන්නට තෝරාගත්තේ. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය තුළ තියෙනවා සූත්‍රපිටකේ මජ්‍යිම නිකායේ සීහනා අද වක්ගේ මුල පන්නාසගේ සීහනා අද වක්ගේ තියන අනුමාන සූත්‍ර දේශනාව. ගන් හරහතන් වහන්සේ තමයි මේ සූත්‍ර දශනාව දේශනා කරන්නේ මොගලන් මහරහතන් වහන්සේ සුන්සුමාරකර බේෂ කලා කියන වන ැබ ්‍යවාසය කරන කාලය තමයි මේ එක දේශනා කරන්න. මුලින්ම පින්වතුන්ට පුංචිකාරණාවක් මතක් කරන්නවා මේ ලෝකෙ මම මුලින්ම මතක්කරා විදධ මිස්ු හම්ඳබනවා කියලා මේ මිනිස්සුන්ගේ අ ම මුලින් මතක්කර පුළ ලක්ෂණය තමයි අවවා ධනුශසනා පිළිගන්නේ නැතිස්වභාවයක් තියෙනවා ඒවගේම කණට ඇහුනත් ඒව ගණගන්න නැතිස භාවයක් තියන්න ිනිස්සුන්න. ඉතින් ඒගේ අයට කවුරුත් අවවාද කරම කැමති නැහැ. උපදෙස් දෙන්න කැමති හැ. මෙන මේ ලක්ෂණයට කියනවා. දුරුවච භාවයි කියලා. කියන්නේ. එයාට කවුරුත් දෙයක් කියන්නට සුදුසුගෙනෙක් නෙවෙයි. එයා දුර්ුවචයි. වචන යාට ජොදවන්නට සුදුසු නෑ. තවායි හරි සුවචයි. අපි කරණය මෙත සූත්‍රයේ දිහලා තියෙනවා සුවචෝචස් සුවච වන්නේ. යම් කෙනෙක් සුවච භාවය ඇතිකර ගන්නවවා ඒ කියන්නේ වැඩි හිටි කෙනෙක් දෙයක් කියනකොට ඒක්කට කම් යොම් කර හනවන වැඩි හිටි කෙන කියන දේ පිළිගන්නවනම් ඒවගේ මේ කෙන ඒ ධර්මය තුර හික් වෙනවනම් එකටෙන සුවච භාවය ඉතින් ආං ඒ සුවච භාවේ සහ දුරුවජ භාවය කියලා කියන්නේ මේ ලෝක තියෙන විද්‍යාමාන වෙන නිතරම අපිට දකිනතින් ලක්ෂණ දෙක් හැබැයි වැඩිපුරම අපිට දකින ලැබෙන දුරජ භාව දවසක් මුගලන් මහරතන් වහන්සේ මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් භික්‍ෂූන් වහන්සේලාගැගෙන් අහනවා මේ විදි රහනවා මුගලන් මහරතන් වහන්සේආයස්ම මහා මොග්ගල්ලානො ඒ අදෝජ ආයස්මත් මුගලන් මහරහතන් වන්සේ මෙ මෙහෙම දේශනා කරනවා. පවාරේතිචයේ පියවස්සෝ භික්කු වදන්තුමන් ආයස්මන්තෝ වච නයෝමහි ඇවැත්නී ක්ෂහසේලා භික්ෂූන්හසේ අතර කතා කරන ඇවැත්නි කියන වචනයෙන්. ඇවැත් මෙන්න මෙහෙ මොකදද පවාරේති පවාරණයක් කරනවා මොකක්ද පවාරණය කරවා කිය කියන්නේ ඇවැත් මට මට අනුකම්පාවන් මංගන හොයලා බලන්නට එමත් මගේ වරදක් පන්නන්නට ඔබහන්සේම පවරනවා කොහොම කියන්නේ වදන්තුමන් ආයස්මන්තව වචනී යෝමි. මට ආයශමිතුන් වහන්සේ හෙමැත්තං ඇවැත්නි මට වචිනයෙන් ඔබ වහන්සේ යමක් කියන්න මගේ අඩුපාඩුවත් දැක්කොත් ඒ අඩු පාඩු මට පෙන්නල දෙන්න කියලා ජම්කිෙනෙක් පවරන්නට පුළුවන් කියලා කියනවා. සෝචකව හෝති දුබ්බ්චෝ. දෝවස්ස කරණීයෙහි දම්මෙහි සමන්නවාගතෝ. එනමුදඋනත් ඔහු දුර්වච භාවයට පත්වුණු කෙනෙක් දෝවස්ස කරන ධර්මයන්හි යෙදිලා ඉන්නවනන් කිල පෙන්න්නවා හක්ද මේ දවාසර ධර්මය දරුවච කරන ධර්මය කියලා මුකලල් හරහතන් වහන්සේ පෙන්නවා. එකන පින්වතින් ඩැන් අපි මුලිම්ම කතාකරපු විදිහට කෙනෙකුට හිතෙන්න්නට පුළුවන්. යම් කෙනෙක් ඇවිල්ලා අනේ මට මගේ අඩුපාඩුවක් පෙන්න්නලා දෙනවනම් ඔබතුමා බොහෝම වටි නොමේදේ කියල දෙන කියලා කෙනෙක් වෙල කියන්න පුළුවන් හැබයි අපිට බැලූ බැල්ට හිතෙන්නේ මෙ හරි හොඳ කෙනෙක් සුවච භාවේ තියන කෙනෙක් කෙනෙක් වචනක් පිගන්නට කැති කෙනෙක් කිය කෙ ඉහිතන්න පුළුව. ැ මේ ගලන් මහරහත වහස පෙනවා. එනමුද ඔහුද මෙන්න මේ දුරුවච්ච භාවය ඇති කරන ධර්මතාවල් හික්මිල යදිලා ඉන්නවනම්. ඔහුට්ට සුවච භාාවේ තියන කෙනෙක් කියලා කියන්නට බැහැ කියලා කියීම. එක අපි බලමු මුගලන් මහරතන් වහන්සේ පෙන්වන මේ දුර්ුවච භාවය ඇති කරන්න සුවච භාවේ ඇති කරන කාරණ මනවාද කියලා. තිං මුගලන් මහරතන් වහසේ පෙනවා කතමේ චවස දෝවස්ස කරනාා දම්මා. දුර්ුවච භාවය පිණස පවතින ධර්මය මොවාද එෙනම දාසයක් තියනවා. මොකක්ද මේ දස එඉදවසෝ භික්කු පාපිච්චෝ හොති පාපිකානක් ඉච්චාන වසංගතෝ. මෙසා ආසනය කෙනෙක් ඉන්නවා මෙතන පින්වත්න්නේ බික්හු කියලා කියන්නේ දැන් භික්‍ෂූන් වහන්සේ ලත් එකක කතාකරන නිසා මුගලන් මහරහතන් වහන්සේ මගේ සමහිපතම පිරිිස නමුත් මේක පොදුවේ ගත්ත හම මිනිස්සු හැමෝටම පොදු ලක්ෂණයක් සුවච භාවේ දුරෝජ භාවය කියනක මේ පොදදු ලක්ෂණේ ඔබ විතද ඔබ කින්නට පුලුවන්කම තියෙන එක නිසා භික්ෂන් වහන්සේලාට කියන කරනාවක් කියලා ඔබ මේක බැහැර කළ යුතු නැහැ ඔබ ඔබේ ජීවිතය තුළ මේ කරුණුුව ඔබ දකින්න පුළුවන් අප එකකි එකට කතා කනුට ඔබට හම්බවේවි තමන්ග ජීවිතයත් මේ කරුණුම යදිච්ච අවස්ථා විද්‍ය අමන වෙන අවස්ථා තියනවා න් එතුකොට ඔබ නැවත නැවත නැත නවත විමසල බලන්නට ඕනු මේක නේද මට හම්බවනේ මේ ලක්ෂණ නය දෙද මත් දැක්කේ මේ විදිහට ක්‍රමෙන් ක්‍රමීෙන් එකින් එක එකන්න එක අපි කරුණු කතාකරගෙන යනකොට ඔබ මනසින් ඒකින් එක කරුණු කරුම හොඳට මෙිෙහි කරන්නට ඕන. දුරුවචජ භාවේ ඇති කරන ධර්මයක් ද සුවච භාවය ඇතිකරන ධර්මයක්ද මේ ධර්මතා මංගාව තියෙනවද නැද්ද කියලා හොඳට ඔබ බලන්න ටඕන කාරුණාව. මුලින්ම පෙන්නවා මුගලන් මහරහතන් වහන්සේ ඉදහාවස්ෝ භික්කු පාපිච්චෝ ෝති පාපකානං ඉච්චානන් වසංගත්තෝ. යම් කෙනෙක් ඉන්නවා. පාපි ච්චි නැත්තම් පාප ඉච්චාවන් තියෙනෙනෙක් පාපි ඉච්චාවන් තිෙන කෙනෙක්. පාපි කාන ඉච්චානන් වසංගතෝ. එබන්ධ වූ පාපී ච්චාවන්ගේ වසන්ගේටගී කෙනෙක් කියලා කියන. දැන් පාිච්චා කියලා කියන ොකක්ද ඉච්චාව කියලා කියන කැමැක්තට. එතකොට පාපි අදහස් තියෙන ලාමක අදහස් තියෙන ඉන්නෝමලෝකේ. ඒ කියන පින්වත්නි දැන් සමහර අය ඉන්නවා තමංගාව නැති ගුණ තියෙනවා කියලා. බාහිරයට හඟවනවා ඇති මෙ ඇතිගුණ හඟවල ඒ අයගින් ලාවසත්කාර කීරිති ප්‍රශංසා ලබාගන්නට උත්සාහ කරනා ඉන්නවා. මුගලන් මහරදන් වහසේ පෙන්ෙනන මෙන මෙ බඳු කෙනාටකිනව දුර්ුවචජ භාව ඇති කෙනෙක්. යම් කෙනෙක් මෙහෙම පාපී අදහස්තියන පාපී ලාමක හැස්රීම් තියෙන කෙනෙක් නම් ඔහු කොච්චර තමංගාවට ඇවිල්ල කිව්වත්. ඔබ මගේ යම් කිසි අඩුපාඩුවත් දැක්කොත් කියලා දෙන්න ඒ අඩුපාඩුව මම හිස්මෝදිනින් පිළිගන්නම් මංකෙරී අනුකම්පාවෙන් මේ අඩු පාඩු මට පෙන්නල දෙන්න කිව්වත්. හ පාපී කෙනෙක් මයි හේතුෝ මොකක්ද ඔහුගාව තියෙන පාපි අදහස් පාපි කාන ඉච්චාණන් වසං ගත ඒ පාපි කැමැත්තන්ගේ වසගේට ගිය කෙනෙක්. එහෙම කෙනෙක් අරවිදිහයට කිව්වත් හු සුවච කෙනෙක් වෙන්න නෑ කවදාවත්. මොකද මේ දුර්ුවච භාවේ ඇතිකරන ලක්‍ෂණ මේ පුද්ගල ගව තියෙන නිසා එක නිසා මුගලන් මහලාතන් වස පෙන්න්නවා. එබඳද කෙනෙක් ඇවිල කිව්වත් ඒ ඔහුගේ සුවච භාවයක් නෙමේ. ඊළන්ට මුගලන් මහරහත වහන්ස පෙන්නවා. දැන් අපිට හැම වෙලාම පින්වත්න හිතෙන්නේ එහනම් එදා අරපුද්ගලය මට මේක කිව්වේ එයයාගේ ස්වභාව ඇත්තටම දුරුවච භාවිතින කෙනෙක්. එයා මොකක්ද මේ පාපි ච්චානන් වසංගත් හෝ කියලා කිව්ව හ අපි කතා කරන්නේ. එයා ලාබසක්කාර වෙන නැතිගුණ පෙන්න්නනෙනෙක් යම් කෙනෙක් ඇවිදින විදිහට තව කෙනෙක් පහද වන්න පුළුවන් සභාවන්තින. ඇවිදිනවිදිහන් තව කෙනෙක් පහදවනවා හිනාවෙන විදිහන් තවකෙනෙක් පහදනවා. එතකොට ගුණ ධර්ම පුරණ කෙනෙක් වගේ පෙනී හිටිනවා. සිල්ලත් කෙනෙක් වගේ පෙනී හිටිනවා. ඇති මේ වගේ ලක්ෂණ අපි ාහිරක අයගෙන් දකින. හැබැයි මුගලන් මහරහතන් වහස පෙන්නන්නේ මේ පාපිච්ච කියන ලක්ෂණය බාහිරායගෙන් අපිට දකින්නට පුළුවන්. හැබැයි බාහිරායගෙන් දැක්කට ඒ ලක්ෂණය බාහිරායග විතරක්තිනෙ එකක් නෙමේ අපිහිතමු දහ දෙෙනනෙක් ඉන්න තෑන දහ දෙනාම මේ ධර්මය ශ්‍රවණය කරන ඕන වතන එක්කෙනක් කියඳල හිතල බලනවා මේ නව දෙනාගාව මේ ලක්‍ෂණය තියෙනවා බලන්න මේ හරි වැරදි ලක්ෂණයක් තින පුද්ගලය නේද කියලා ඒ අයර නව දෙනා දිහාම බලනවා. හැබැයි වෙනවෙනම කෙනකෙනා ගත්ත හම. නව දෙනාව නව දෙෙන ගැන හිතනවනේද. එතකොට අපි බලන්න ටෝන අපේ පැත්තෙන් තරක් නෙමේ පින්වත්න්නේ අපි අනිත් පැත්ති ුත් බලන්නටෝන ත මුගලන් මහරතන් වස පෙන්ෙනවා. ආං එහෙම? තමන්ට පුළුවන්නම් අනිත් අයගේ මේ දුර්ගුණේ තියෙනවත් තමයි. ඒ වගේම අනිත් අය අම්විදිට මන්දිහා බලනවනවා. ඒ අයි කොහොද බලන්. ඒ අත් බලන්න මේ විදිහරම මංගාව මේ දුර්ගුණේ තියනවා. එක නිසා හොඳයටට නුවනින් විමස විමසා බලන්න කියනවා. මේ දුර්ගුණේ අනිත් අයගාව තියෙනවනං. ඒකට මම කැමිදින ඇතේ යම් සේද. ඒවගේම මංගාව ඒ දුර්ගුණේ තියෙනවනම් අනිත් අයත් මට අකමැති වෙනවා. ඒ වගේම මට කවරුත්. ද කරන්නේ නැති භාවයට පත්වෙන ඒවගේම උපදෙස් දෙන්නේ එනහැමගේ වර්දත් දැක්කොත් පෙනනල දෙන්නේ නැති භාවයට පත්වෙනවා එනම් මේ සුදුසු දෙයක් නෙවේ කිය හි ොඳට හිතල බලන්න කෙල කියන. ඊල්ලන්ට ගර හර නස් පෙන්නවා මෙහම හිතාග යන කොට දකිනකොට ං ගන පත්ව ේක්ෂා කරන කියලකිෙන නොවන නිමසා බලනවා එහෙම බලනකොටත් එයාට තේරෙනවා මෙන්න මේ පාපිච්ච ස්වභාවය ලාමක ආසාාවන් තියන ස්වභාවය මගේ ගාවත් තියෙනවා. ආන් එතකොටම කක්ද කරන්න එෙනම් වහාම අන්න ඒ පාපිස භාවය නැති කරගන්නට වීඩ කරන්නට ඕන්. තමන්ගේ ජීවිතය තුළින් ගුණධර්මයක් ැති දුර්ගුණය දුරජ භාවය ඉවත් කරගන්නට උත්සාහ කරන්නටඕ. ආං එහෙම කරලාත් ආයි ඔහු බලනකොට. මේ දුර්ගුණේ මංගාව නැකිීලා අම් හතට දකිනවනම් ඔහට බහෝම සතුටෙන් ජීවත්තනට පුළුවන්ස භාවය තියනවා ඉතින් ක්තමයි පලවෙනි දුරජ භාවිතිකන ලක්ෂණය යම් කෙනෙක් කොහොම කිව්ොත් ඇවෙල්ලා. මගේ තියෙන අඩුපාඩුවක් පෙරනල දෙන්න මට උදව් කරන්න මගේ මේ අඩුපාඩු හදාගන්න උදව් කරන්න කියලා කොච්චර කිවත් වඩක් නෑ මෙන්න මේ පාපිච්ච ලාම කාසාාවන් තිෙන කෙනෙක් න. එහනම් මුලින්ම කරන්න ටඕන මෙන්න මේ පලවිනි දුර්ගෝුණි අපිවත් කරගන්න ඕන. ගමුගලන් මහරතන් වහසේ පෙන්න්නන පළවෙනි කාරනව තමයි වෙන මේක. ඊළඟට මුගලන් මහරතන් වහසේ පෙනෙන පුනචපරන් අවසෝ භික්කු අත්තුකන්සකෝ හෝති පරම් වම්බිහි. අත්තුකන්සනය පරංවම්භනය කලා කියනවා. ඒ කියන්නේ යම් කෙනෙක් ඉන්නවා අත්තුකන්සනේ තමාව උසස් කරලා පෙන්නනවා. පරවම්බී අනිත් කෙනව පහත් කරලා පෙන්න්නනවා. ඉතින් මෙම මේ ලක්ෂණය ගැලපෙන ධර්මයක් නෙම මේ සුවච භාවයට තියෙන ධර්මයක් නෙවෙයි. යම් කෙනෙක් ඇවිල්ල ඇත් න හෙමත් නම් මිත්‍රයෙක් නම් මිත්‍රය මට මගේ මේ අඩුපාඩුව පෙන්නන්න කියලා ඔහු නිතරම කියනවා. එයා කියනවා. හරි කැතිීමමගේ අුපාඩු හය හය මගේ අඩුපාඩුල නිදහස් වන්න. එහෙම කියන කෙනා තුළත් තියෙනනන්න මේ තමාව උසස් කර අනිත් අය පහතර දාන ලක්ෂණය. ආ ඒ කෙන සූච භාාවවිතියන කෙනෙක් නවේ ය දුරුච් භාවිතයන කෙනෙක්මයි කියලා පිෙනවා. මොකද යම් කෙනෙක් දැන් එහම කෙකුට ගිහිල්ලා උදව් කරනවා. අපි එතම යාලෝ දෙන්නෙ නවා එකනෙක් ගිහිල කියනවා මිත්‍රය ඔබ මේ කරපුදේ වැරදි මේක නිවැරදි කරගන්න එකට අරය කියනවා. බකොද කියන්නේ මං ඔබට වඩා හොඳට මේවා දන්නවා. අපි මේවා දන්නේ නැතියි නෙමේ දැන් මෙහෙම කිවම් බලන්න. ඔබට වඩා මම දන්නවා. තමාව උසස් කරලා. අනිත් එක්නා පාල්ලෙ හැට දාලා. ඔබට වඩා අමන්දන්නවා කියන තැන. එතකොට එබාන්ඳුවාය කොච්චර හහිවත් වැඩක්න එක නිසා යා දුර්ෝචයි. තමන්ගේ වචනය පිළිගන්නට සුදුසු කෙනෙක් නෙමේ. අවවාද කරන්නට සුදුසු කෙනෙක් නෙවේ කියලා කියන. ඒනිසා මෙන මේ අත්තුකන්සන පරංවම්බන. ත උසස්රල අනිත්ත අයාව පහතර දාන ලක්ෂණය යාමිගාව තියනව නම් ඒත් දුරුවචජ භාවේ පිණි පවතින ධර්මය තුකට ඔබ හිතල බලන්නට ඕන මේ දුරුවච භාවය ඇති කරන දෙවන ලක්ෂණය අනිත් අයගාව තියනවා කියනෙහි විතරක් නෙමයි මේක මංගාව තියවවා. මමත් අනිත් අයව පහත් කරල තමාව උසස් කරල කතාරන්න කෙනෙක් නම්. අනිත් අයත් මට කැමති නැහ. එනම් ඒ අය මන්දිහහා බලන්න නෙත්න අර අවවාද නොදී යුත්තෙක් හැටියට හෙන ද නොීුත්තේ ැට වෙන කෙනෙක් මගේ දිහ බලනවනම් ඒ කාන්තය මට අලාභයක්ම මුක කර උරුත්මට අවවාධ කරන්න නැ. එහම් මෙන්න මේ දුර්ගුණේ මම ඉවත් කරගන්න ටෝන එහෙම දුර්ගුණ ඉවත් කරනවා කියලා වීරය කරන්නටන්න ඒ දුර්ගුණේ යම් ොහතගේ අඉවත් කරගත්තොත් එයායට සුවච භාවියට පත්වන්නට පුළුවන්. එතකොට මුගලන් මහරතන් වහස පෙනව යම් කියෙනෙක් මෙන්න මේ ලක්ෂණ නැත්නම් ඒ කාන්තෙන් කෙනෙක් ඇවිල්ලා ඉල්ලීමක් කරන්න ඕනෙත්න මේමගේ ති අඩු පාඩු පෙන්නල දෙන්න කියල එල්ීම කරන්න නැතිවුණත්. ඔහුට දැ අඩපාඩුක් කියල දෙන වටිනව කියන ොකද මේ දුර්ගුණනයන් දුරජ භාාවය පි පවතින ලක්ෂ හොගාව නැති නිසා. ඒක නිසා මෙන්න මේ දෙවිනි ලක්ෂණයක් තමංගාව තයනවද කියල හොඳදවට බලන්න. මේ දුරජ භාය ඇති කර ලක්ෂණ තමංගව තියවද කියලා එකන්නෙක් හොඳවට බලන්නමකක්ද තම උසස් කල අනිතා පහත් කරන ලක්ෂණයක් ඔබ ගාව තියනවද කිය ඔබ හොදට විමසල බලන්නටව. රණාව දිහට මගලන් මහරතත්න් හන්සේ පෙන්නවා පුනච පර අවුසෝභික්කු කෝදනව හෝති කෝදහේතු උපනාහි තව කෙනෙක් ඉන්නවා කරෝධ කරනවා ගැටෙන සුළුයි මේ ගැටන සුළු සස්වභාවේ විතරක් තියෙන වනෙවෙයි ඔහු ක්‍රෝධේ නිසා උපනාහි බද්ධ වෛරය ඇති කරගන්නවා උපනනාහය කියලගෙන බද්ධ වෛරය. අහන් එබඳ කෙනත් කොච්චර කිව්වත් හුත් දුරච පුද්ගලය ඔහුට අවවාද දෙන්නට සුදුසු පුද්ගලෙක් නෙවේ අපි දන්නවා දේවදත්ත ස්වාමින්න් වහන්සේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ අපේ බෝසතාාණන් වහන්සේ එක්ක සේරි වනජ ජාතකයේදී ඔ බහල ඇති රන්තලියයක් නිසා පුංචි දෙයක් වෙළදාමට අදාලා පුංචි බාණ්ඩයක් නිසා හහයිලබැඳගන්නවා.ගට ජීවිතය උපන් උපන් වාර්යක් පාස තරහකාරය විදිරි තම ය හතුරෙක් විදිරින් ඉතින් මෙහෙ ඇැවිල්ල අන්තිමට බෝස තණන් වහන්සේ සම්බුද්ධත්තට පත් වුණා දවධතස්මීන් වහන්සේ නිරේගාමී වුණ ආනන්තරක පාපකරන රැස් කළ කල්පයක් පුරාවට නිරෙහි පැහෙන්නට සිද්ද වුණා. එකනි සබලන්න මේ මේක ලක්‍ෂණය හේතුනේමකක්ද ඔහුගේ පලි ගැනීම ක්‍රෝධේ නිසා ද්වරයක් ඇතිකර ගත උපනවාහයක් මෙන මේ පලිගන්න පුද්ගලයාගේ පලිගන්න ස්ව භාවය තියෙනව නොම් ජියම් කෙනෙක් ගාව එබඳ කෙනතු වචනය කියන්නට එමනත් නම් එයාට අවවාද දෙන්නට සොදුසු කෙනෙක් නෙවෙයි කියලා පෙනනවා අපිට තව කතාව කම්බේනව පින්වත්න බහල ඇති කාල යක්ක්ෂණය එක කතාව. ඒ කතාවදී කැටියෙන්ම මතක් කරන්නවා අර කිකිලියයක් සහ පුංචිත් දැරියක් කතර. ඇතිවුණු ප්‍රශ්නයක් මොකද කිලියගේ බිත්තර හැමදාම මේ පුංචි දැරිය අනු බව කරනවා. කාලයත් එක මේ කිකිලියේ කල්පනා කරනවා මගේ දරුව මම් බලං ඉද්දීම මේ කාන්තාව අනු බහ කරනවා. ඒකාන්තේ මේගේ ම පලිගන්නට ඕන කියලා සිතක් පහළ වෙනවා. තිමේ සිත පහළ වෙලා මේ කිකිලිය කාලත් එක් කලුරිය කරලා මේ ගෙදරම බැලලියක් වෙනවා. මේ දරුවත් කෙටි කාලයකි මේ පරලෝ ගිහිල්ලා ඒ ෙදරම කිකිලියක් වෙන. දැම්ේ බැලිය අර කිලිය දාන බිත්තර විනාස කරනෝ කනු. තොකට අර පලිගන්න සභහාව ආාවේ බද්ධ වෛරයේ නිසා. ඊළඟට බලන්න මෙයා ඊළඟ ජීවිතර පත්වනකොට එක්කෙනෙක් මෝ දෙනක් වන එක්කනෙක් කොට දෙනක් වෙනවා. කොටි දෙන ගිහිලර මෝද දාන හැම පැටියෙක්මකනු තමන්ගේෙම දරු මන් ගැස්පනවිට කනු. ආය මේ වර ඇතිකරගන්න ඉටවස එක්නෙ මුස්ස එක්කන එක්කෙනෙක් යක්ක්ෂ එක් වෙනු ති මේ විදියට ඇල්ල ද බුදුපියාණන් වහන්සේගේ හමුවේද මේ දෙදනගේ බද්ධ වෛරේ නැවතු න නැත් නම් තාමත් පින්වත්න සහර වෙලාට සසර දෙන්න තම තමගේ දරුවන් කාගනයවා. බලන බද්ධ වෛරේ ස භාවේ. ඉතිං එක නිසා යම් බද්ධ වෛරය කෙනෙක් නම්. ඔහුට වචනේ තියන්නට එහෙමනැත් නම් ඔහුට අවවාද කරන්නට සුදුසනේ සමහරලාට ඔබ අහලා දැකල ඇති ඔබේ ජීවිතය වුණද. සමර පුංචිදේකට වචනයක් නිසා හිතේ ඒක තියාගනිිදලලා කාලයක් ගිහිල්ලලා පලිගන්න මිනිස් වන්නවා. ිගන්න ලට මගේ එදදාමට මෙන්න මේ කිය පවාචනේ නිසාතම දම දරන හිල පිගන්න දවා ගිහිල්ල කොච්චර අනේමං ගැන අනුකම්පාවෙන් මට මේද මගේ අඩුපාඩු පෙන්න්නලදෙන කිවත් ගිල්ලා ඒ අනුකම්පාාව පෙන්න්නල ගිහිල්ලත් සහල්ලට ඒක වැරදිට අරගන අපිත්ක බද්ධවයි ඇතිකරගන්නට පුළුවන්. එක නිසා එබන්දු අය සුවච භාාවව ති නේ දුරජායමයි කියලා මුගලන් හතන්හන්සේ පෙන්දවා. තිං ඔබ බලන්න මේ විදිහය දරෝච භාාවයක් ප්‍රෝධ කරන ප්‍රෝධය නිසා බද්ධ වෛරකරන සභාවයක් ඔබ තුළත් තියෙනවනම් පින්වත්න්නේ. ඒ කාන්තයෙන් ඔබත් ඒ ගොඩට මයි වැටෙන්නේ. එහෙම කෙනෙක් නම් ඔබ ඔබ කොච්චර කාට මොනවාකිව්වත් ගිහිල් අනේ මට මගේ අඩුපාරෝ දැකොත් කියන්න මට උදව් කරන්න කෙලකිවත් ඒ අයත්්‍යිතන්නේ මෙයාට ගි අනුකම්පාාවම අපි කියන්න ගිහිල්ලා මේ අපිත්ත එකක වයිර බැදගත් අආනුශ ප්‍රශ්නයක්. ඒ තමන්ට අආවාද කරන්නන්නේ න්නෙත්න හැබැ යම් කෙනෙක් තමට අආවාද කරන්නේ නැත්නම් මයි අඩු පාඩුවක් පෙෙන ල දෙෙ නැත්නම් එක එයාටමයි පාඩුවට තියන් එක නිසා ඔහුට හිතන්න කියනවා. හොඳරයට බලන්න කියනවා මොකක්ද මංගාව මේ දුර්ගුණේ තියෙනවද මංගා මේ දුර්ගුණේ නැත්්ද මංගාව දුර්ගුණේ තියෙනව නම් එක නැති කරන්නට උපරිම වීරයෙන් කටයුතු කන්න ඕවනු හැබැ ඒග දුර්ගුණේ නැත්නම් ොම සතුටින් තමන්ට ඉන්නට පුළුවන් කමතියෙනවා. දකට තමක් සුවච්ච කෙනෙක් කියලා ට තේරෙනවා ඉළමට පෙන්දනවා පුනචප පරං අවසෝ භික්කු කෝදනෝ හෝති කෝධාබි බහුතෝ යම්ගෙන කිනවා මේ විදිර ක්‍රෝධ කරනවා ක්‍රෝදය කියලලා කියන්නේ කිපෙනවකි නර්තය. මොමක්ද තවත් කෙන එක කිපෙනවා. දැයි යම්ග කි ක්‍රෝධනෝ හති කෝධාබි බහතෝ එයවගේම ක්‍රෝධීන් මැඩගෙනන්නේ සමහරවෙලාට සහරයින නිතරම තරහා ගන්නවා.ඉ ඒයාගේ හිත සම්පූර්ණය ක්‍රෝදයට යට පත්වෙලාති මොනදේකිව්වත් සරහනෝ හිනාවනත් වැරදි හිනවුනේ නැතත්වැරදි මෙහෙම අයඉන්නෝ මෙතකොට සමහරය නිතරම ගස්ගල්වලට පවා බයිනවා වැැස්සොත් ඒත් බයිනෝ නිතරම වහිනෝ කියලා පැවුවොත් වහින නෑ කියලා බයින ති මේ අස්ථානකෝධය පව ඇති කරගන යාගේ සිද්ධ සම්පූර්ණයම මේ ක්‍රෝධයට යට පත්වලා තියන්නේ ඉතින් එබඳු කෙනෙකුට කවුරු හරි ගිහිල්ලා අවවාද කරනවා නොම් එයා මොකක්ද කරන්නේ අනිත් පැතර පෙරලා අපිට තුරක් කරන්නටත් පුළුවන්. ඒ වගේම ඒ ඒකෙනටත් අයහපත පිණිස පවතිනවා. තින් අප ඒවගේම ප්‍රශන ගැටරලු අප ජීවිත දල තියනවා පුංචි දවල් නිසා අන්ඩු සරුවල් ඇති වෙලා අමනනා අපකම ඇතිවන තින් කවරුත් කැමතින ඒවාගේ කියෙනෙකුට ගේ ලාවාද කරන්නවා තික නිසා බොට බලන්න යම් කෙනෙක්ගාව මෙ මේ ක්‍රෝධයෙන් මැඩුණු සිතක් තියෙනව නම් ආ ඒකනට දුරුවචජ භාාව ඇතිකන ලක්ෂණයක් තියෙනක නිසා අවවාද දීමට උපදස්දීමට සුදුසු කෙනෙක් නෙමෙයි එහම් බලන්න ටඕන මේ ලක්ෂණය මංගාව තියෙනවද අපි හැම වෙලායම බාහිර කෙනගාව තියෙන ලක්ෂණය විතරක් නෙමයි අපේ පැතත් බලන්නට ඕන බාහිරය වගේ අපේ ගවත් මේ දුර්ගෝණය තියෙනවන ඒ කාන්තයෙන් අනිත් අත් මන්දිහ බලන්නේ දිීර්ම මම යම් සේද එලිය කෙනෙක් දිහා බල ඒ කෙනනාගාව තියන දුර්ගෝනයක් ගැන හිතන්න යම් සේද ඒවිදිහටම එලියෙන් ඉන්න කෙනක් මංගෙනත් ඒ විදිට හිතන එහෙනම් අපි බලන්න ටඕන මොකක්ද ඒ රෝදයෙන් මැඩු තක් නම් ංගව නිතරම තියෙන ඒන්තයෙන් මට අලාභයක් මයි මොකද කෞරුත් මට මුකුත් කියන්නේනෑ මගේ වර්දක් පෙන්න්න ලදනෙ නැහ. එහෙනම් අන්න ඒ දුර්ගුණේ ම ඉවත් කරගන්න ට ඕන එහම දුර්ගනේ ඉවත් කරගන්නට වීරය කරන්න ඕන සුවච භාවයට පත්වන්නට ඕන. හැමෝගේම වචන මට යෙදෙන විදිහට හැමෝම මගේ අඩුපාඩුවත් දැක්කොත් මට කියලා දෙන විදිහට මගේ යහපත පිණිස හැමෝම කතා කරන තැනට ම පත්කරගන්නට මගේ පත්ත හදාගන්න ඕන කියලා. අපි බලන්නට ඕන මේවා පින්වත්න එකින් එක එකින් එක ඔබේ ජීවිතයට ගල්පගන්න මොකද සමහර වෙලාට මේ මම තියෙන මේ කියන කතාවන් මාතෘකා වශයෙන් නිතරයියන්නේ තොට ඔබ බලන්නට ඕන ක්‍රෝධය කියන්නේ කිපෙන කියනක එකතකොට මේ රෝදෙන් මඩුන් සිතක් මංගාව එදා තිබුණු නිසානේද මටම මේ ප්‍රශ්නාව ේ ජවිත මෙ ගැට වෙන්නට පුළුවන් ඒ ගැටුත් එකක ඔබ එකන්න එක බලන්න. එදා මම මවපුතා වෙන්න පුළුවන් ස්වාමියා බිරිඳ වෙන්නට පුළුවන් ඇදම ලිවෙන්න පුලො මේ වගේ ගැටල් වෙනකොට මගේ හිත ක්‍රෝධයෙන් යටපත්වෙලා තිබ නිසා නේද මට මේ ප්‍රශ්නය වෙනනං එයා මට කිව්ේඒකාන්තය යහපත් දෙයක්මයි සමහරලාට මව පුතා අතර යම් ගැටුමක් ඇැතිවෙන වෙලාවක්ක ඔබ කාලයක් ගිහිල මේ අම්මගේ පුතාගේ ප්‍රශ්න ගැන අප අහිතම අම්ම තමයි මේ හිතන්නේ හිතර බදනොට ඇත්තටම තමන්ගේ පුතාමය කියපු කාරණාව මට බොහොම වටින කාරණාවක්. හැබැයි ඒ වෙලාවේ මම ඒක ගත්තේ වැර දිවිදියට. හරි විදිහට ගත්ත නෑහ ඒක නිසා ම වැරදි වචිනය පිට කර. මගේ වැරදි වචිනය නිසා පුත්තයිමා අත රඩුවක් ඇති දැංඔපට හිතල බදන්න පුළුවන්. එහෙනම් මේ ලක්ෂණ ම දිකටම තියාගත්තෝ. එක මට හපත පිණිස පවතින්නෙත් නෑ ඒගේ මාන් ඇසු කරන පිරිසට හපත පිණිස පවතින්නත්න. එනම් ඒක මම දුරු කරන්න ටෝ ප්‍රෝදේ සහ පෝධේෙන් මැඩුන් හිත තියෙනව මංගාව යම්ම හොතක එක අන්තේ මට අලාභයක්මයි. මකද නිතරම රන්ඩුවෙන කෙනෙක්ක් කවරුත් කතා කරන්න ටේෙනෑ. ිතරම බලන්නයගගේ ඇත්තල න්නට එහෙනම් ඒක තමන් ටලාබයක් මයි. මැඩුුණු සිතක් තියන කෙනෙක් ්‍රෝදේ නිසා ැඩු තක් න කෙනෙක් නම් ම මේ කරුණ කෙසේ හෝ ඉවත් කළ ගතයුතුයි. ඒක නිසා මෙන්න මේ කරුම් එක එකට බලන්නට ඕන මංගාව තියන ඕනැකිවත් කරගෙන මම සුවච හවයට පත්වෙලා ප්‍රීතිීන් සටින් ගත කරන්න පුළුවන් ජීවිතයක් මම හදාගන්නවා කිය අදහස හමෝටම තියන්නට. ඉළඟ කාරණාව. මකන් මහරහතන් වහන්සේ පන්නනවා. ජ පර ආගුස්සෝ භික්කු කෝදනව හෝති කෝද හේතු අභිසංගී. මේ භික්ෂුව ක්‍රෝධ කරනවා ඒ විතරක් නෙමේ ක්‍රෝදේ නිසා නිතරම ගැටෙන සුළුයි අර මුලින් කියපු කාරණාව හා සම්බන්ධයි. මෙත් මෙයාකිස භවි තමයි නිතරම ගැටනවා. පොඩිදේටත් රන්ඩුවවෙන්නමයි බලාගෙනඉන්නේ සමහරයිවා සමහර දේවල් ඇත්තම හිතරරිදෙන වචනත් නෙේ ඇත්තටම රන්්ඩුවෙන් ඕන වචනත් නෙමේ හැ ඒ අඒ බල ඉන්නම රඩුවක්මයි ආ සමහර කතාවට කියනව මේ රන්්ඩුවක් දාගන්නට බලාගෙන මින්න මිනිස්සු ඉන්නවා ඉතින් එබඳු අය ඉන්නවා එබන්ඳු අයට කවරුත් මකුත් කියන්න එන්නේ නෑ කෙනෙක් සිරනවා දැන් මම මෙහෙම ඉන්න හින්දා කවරුත්මට මුකදත් කියන්නේෙන්නන්නේ මට ඕන දෙයක් කරන්න පුළුවන් කිල හැබයක යාගේ ලාභයක් නෙමේ මොකද අපි ජීවිතය ගන්න තීරණ හැම දෙයක්ම හරියට කරන්න නෑ පින්වත්න සමහර අවස්ථා තියනවා අපි ගන්න තීරණ බොහෝම අනර්ථකාරී එක මට මම් බලන පත්තෙන් පේනෙ නැතිවෙන පුළුවන් ඒක පිටිම්බලනයට විතර පේෙන්. තිං එහෙම කෙනෙකුට තමන්ගේ විනාශයට පත්ව නවස් කවරුත් ඇවිල්ල මකුත් කියන්න නැත්තං එක කාන්තෙන් අලාභයක්ම හැබැ එයා හිතන්නේ කවුරුත් මටමමුකුත් කියන්නේ මම මෙහම කෙලින් කතා කන කෙනෙ පොඩිදේටත් ොඩ සැරින් කතාන කෙනෙ මට කවරුත් මකුත් කියන්න නෑ කියල තම ය හිතන් හැබ එහෙමනහැ ඒ කාන්තයෙන් තමන්ගේ වරදින තැනකද කවරුත් උපකාරන්න නැතුව. තමන් අන්තස්සරන තාවට පත්වන මෙන්න මේ නිතරම ගැටන ස්වභාවයතියන කෙනෙක් වුණු. ඉතින් එක නිසා මුකලන් මහරහතන් වහන්සිපිෙන මෙන්න මේ අභිසංගී කියන ලක්ෂණේ නිතරම ගැටනවා කියන ලක්ෂණ යාමි ගවතියන ඕනම් ඔහු දුදරුවජ භාවය තියන පුදගලෙක්. එහම් ඔබ හිතල බලන්නටඕන මේ දුරුවජ භාව තියන ලක්ෂණයේ ංගාවතතිය නොද නැත්තම් ම සුවෝච භාාවන්දන්න. නිතරම ගැටෙනවනම් එක දුරජභාවය ලක්ෂණය එහනක් මේ නිතරම ගැටන සවභාවේ ම දුර කරන්නට ඕන. ගටෙන භහාවේ දුරුරලා නොගෙටැන කෙනෙක් වෙන්න ඕන. නොගෙටන කෙනෙක් නත්මකද වෙන්නේ. හැමෝමගේ අඩුපාඩු දැකොත් කියන ඒ අඩුපාඩු දැකල කියවහම ට අඩු පඩු හදාගන්න පුළුවන් මගේ ජීවිතය සමහටයට තීරණනාත්ම අවස්ථාවක් වන්න පුලුවන්. කවුරුත් දැකලන් මට නොකිවොත් මට ලොකු විනාශසයක් වෙන්න පුළුවන්. ඒ සියලු කාරණ එකනක් එකෙක හොඳදර මනහි කළ බලන්න මෙහෙම ලක්ෂණ වංගාව තිබනොත් ඒකාන්තේ මට අලාබයක් මයි. ඒ විනාසේටමගේ හේතුවෙනවා කියලා හොඳට හිතලා ඒ දුර්ගුණනයෙන් දුරජ භායෙන් ඉවත්තලලා සුවච භාවයට පත්වවෙ කියලා මුගලන් මහරාතන් වහන්සේ පෙන්ෙනවා. ඉළන්ට පෙන්නවා මුගලන් මහරාතන් වහන්සේ පුුණචපරන් අවස්ෝභිකු කෝදනව හෝති කෝද සාමන්තා වාචන් නිච්චාරේත සමහරයින්නවාෝධ ක්‍රෝධ කරලා නිකං ඉන්නනහ. වචන පිට කරනවා ක්‍රෝධයක් හා එක තුවිච්ච වචන පිට කනවා. එතකොට තවගෙනෙකුට අපි මේට කියනවා මේ වචන නෑමති සැතෙන් පහර දෙනවා කියලා. සැත කියලා කියන පිහියක්. නැමති ආයුදයෙන් සමහරයින්නවා නිතරම හිතරි දෙෙන වචන කියනවා. හොඳ දෙයක් කිවත් එයාත් හිතරි දෙන්න මොක්කර කියනවා. නරක දෙයක්වුවත් එයටත් හිතරි දෙන්න දෙයක් කියන එක නිසා එකයි එච්චට ලස්සන ගුණාන්ගයක් මෙවෙයි. ඒන්තය මේක දැන්. අපි යම් කෙනෙකුට හොඳ දෙයක් කියනකොට එයා පෙරලා අපිට වචනයකින් හින්ට ගහනවනම් නැත්තං අමනාප වෙන්න හිතරි දෙනතාව වචනයක් කියනවන එබඳ කෙනෙකුට අපි ඇයි කතා කරන්නේ ඇයි යාගේ අඩු පඩුව පෙන්නලා දෙන්නේ කියලා ඔබට හිතලඇති. එක නිසා ඔබ බලන්න ටඕන යම් කෙනෙක් ගාව ඒ ලක්‍ෂණය තියෙනවා මම එකට අක මැති එ එහම කෙනෙකුට මම කතා කරන්න යන්නත්න ඒ වගේම ඒ ලක්ෂණය මංගාව තියෙනවන. දුර්ගුණේ මංගව ය නම් නිත්තා අයත් මටමකුත් කියන්නට දෙන්නේෙන එහෙනම් ඒක මට පාඩුවක් මයි. ඒ දුර්ගුණේ ඉවත් කර ගන්නට මම වෙහෙසෙන්න්න ටෝන. ඉතින් එහෙම දුර්ගුණේ ඉවත් කරගන වෙහෙසිලා සුවච භාවියට පත්වෙන්න ටෝන. එහම සුවච භාවිට පත්වන්නේ යම් කෙනෙකුට පුුවන්න්නම් ආං ඒ සුවච භාවියට පත්වන ලක්‍ෂණයක් එයාට හැමෝම ඇවිල්ලා උපදෙස් දෙනවා අනුශසන කරනවා ඒ යාගේ යහපත පිණස පවතිනවා. ලක්ෂණයයක් අපි නිත්තරම හොඳට හොයල බලන්න චෝන කාරණයක්. ඊළංගට පෙන්නවා මුගලන් මහරහතන් වහන්සේ පුනචපරං අව්ස්ෝභික්කු චෝදිිතෝ චෝද කියෙන් චෝදකම් පටි පරති යම් කෙනෙක් ඇවිල්ලා තවකිනෙකුට චෝදනා කරනු. ඔබ මේ කරපුදේ වැරදි මේක මෙහෙමයි කරන්න ටෙපා යම් වරදක් පෙන්නන්න චෝදනා කරන්නේ එතුකොට මොකද කර චෝදිතය විසින් කරන්නේ චෝදනා කරපු කෙනාට විරුද්ධර කතා කරනවා. එකටක කියාගෙන යනවා. දැන් ඒක බොහෝ වෙලාට නිවෙස්වල වෙන ප්‍රශ්නයක් එක්කෙනෙක් දෙයක් කිව්වාහම අනිත් කෙන ට විරුද්ධ නෑම කරේ මේක නිසානේද කියලා අර ඒ වහන නෑනිමම් මේකරේ මේක නිසාස කල ව හේතුවක් දක්වන. ඇති මේ හේතු දක්නකොට දක්නකොට අර කෙනා අපහසතාට පත්න නත්තර ම සමහර වෙලාට චෝදනා කරනෙනා චෝදනාර කාරණාව සත්‍යයක් සත්්‍යයේ කාරණාවකින් චෝදනා කරනකොට අපේ තියෙන දුර්ගෝනයක් නිසා අර විරුද්ධව කතා කරන ලක්ෂණය නිසා හරිදේටත් වැරදදිදේටත් විරුද්ධව කතාරන පුරදුුවෙන. තින් එහෙම කෙනෙකුට තාව කෙනෙක් මුකුත් කියන්න කැමතිනහ ඉතින් ඔබ හිතල බලන්න ඔබ ගාවත් මේ ලක්ෂණය තියෙනවාවනම් ඔබේ අඩුපාඩුවක්වත් කෙනෙල පෙන්න්නල දේද කවදාවත් පෙන්න්නල දෙන්න හැපිීමකි. ඒ අයත් බලන්නේ මේ බඳ කෙනෙකුට පෙන්නල දෙන්න ගිල්ලා නිකං මාත් එඇත් එක කරන්්ඩ ඇතිවෙනවන බඳ ේවල් ම කරන්න ඕන්න එඒ ඉත්ෙන? එකක නිසා ඔබ හොඳට බලන්න අපි මේ විදිහට යමෙක් අඩුපාඩුවක් පෙන්නලදනකොට වරදක් පෙන්නලදනකොට ඒත්ක නිත්‍රරම ගැටනවනවා. එයායට විරුද්ධව කතා කරනවාන කියන කාරණාව වහන්ඩ හදනවන ඒකඒ කාන්තයෙන් මට ලාබේ පිණි පවතිනදයක් නෙව. හනම් ඒ ලක්ෂණයේ මංග අවතියනවන එක ම ඉවත් කරගන්න ඕන ලක්ෂණය. ඇති මේ පෙන්න ගලම හරන්ව වන්සේ චෝදනා කන කෙනට විරද්ධව කතාරනකත්. රුවජ භාවයෙහි ලක්ෂණයක් එහන දුරුවජ භාාවය ඇති කරන ලක්ෂණයක් නං ඒ ම ඉව කර ගත යුතු ල්ළං කරණ ිප නො ගලන් හර නොස අවනිි කරාව දිහට පුනච පරං ආවුසෝ භික්කු චෝධිතෝ චෝද කියන චෝදකං අප සාධේති යම් කෙනෙක් තව කෙනකොට චෝදනා කරනවා නම් ඒ චෝදනාව ලබන කෙනා අට චෝදනා කරන කෙනාට ගරහා කරනවා බයිනුවනින් දා කරන්න පටන් ගනවා බලන්න එහෙම කරනකොට චෝදනා කරන කෙන මකු භාවිට පත්වනවා එයා එයටට මුකත් කතාහරන්නට බැරි බහවිට පත්වනවා එහෙම ඒන්නවා ජීවිතය ඔට හම්බලත් එහෙම අයි හැබවුුණ හාම සමහරලාට ඒයට හිතෙන මම මේ හරි ශෝක් දෙයක් හොඳ දෙයක් කරන්නේ මට කවුරුත් මකුත් කියන්නේනෑ මම ගත්තා ගමම වචනයකින් අනි පතර ගහල දානවා කියල හැබයි ඒක සුවච භහාවේ ලක්ෂණයක් නෙමේ ඒකාන්තෙන් දුර්රචකරන ලක්ෂණයක් මොකද තවෙනෙක් අවවාදයක් දෙන්න පෙළමෙනන අහුට ඒකනිසා මේඒකාරන හොඳවට බලනකින යම් කෙනෙක්ගාව තියෙනව තව කෙනෙකුට චෝධ කරනකට නැතම් වර්දක් පෙන්නලනකට ගඩහ කරවනන් තමන්ගේ වර්ද පෙන්ල දෙෙනෙනවා ආඒ කෙන ඒ කාන්තයෙන් දුරජු භාහය කන හැබයි අපි දකින්න ටොහෙමේ නිදීනම පවත්තාර යම් පසේ ව්‍යදසනවා. යම් කෙනෙකුට නිධානයක් පෙන්නල දෙනගේ දකින්න කිනවා තමන් වර දක් පෙන්නල දෙෙනවනම්. ඉතින් ඒක කෙනෙක්ගාව නැඇත් නම්. මගේ අඩු පාඩුවක් පෙන්ෙල දෙනකොට ඒ ඔහුට ගර්හා කරනවනම් පින්වත්න ඒ ඒකකාන්තතිෙන් හොට පාඩුවක්මයි. තිං ඔබ බලන්න ටඕන යම් කෙනෙක්ගේ ඒ ලක්ෂණය තියෙනවනම් මම එකට කැමැතිනැත් නම්. ඒ වගේ මංගාව ලක්ෂනය තියෙනවන තවකන එකකට කැමතිනැත් වන්නට පුළුව. එහමක්කමැතිවුණත් අයමට මගේ වරර්දකට චෝදනා කරන්නේනෑ මගේ වර්ද පෙන්න්නල දෙනහැ. හෙනම් ඒ ලක්ෂණයේමම මේ හොත්තන්දල අද්‍යාව සිදලලා අයින්ක කරගන්න ටවනු. එහෙම අයිංකරගෙන දුරුවජ භාාවේ නික් මිලාසුවච භාවයට පත්වෙන්නට ඕන ඉතින් එහෙම ක්ෂණ අඩුපාඩු පුරවාගෙන තමන්ගේ ජීවිතය ලලාාගන්න ඕෝන කියලා මුගලන් මහරතන් වහන්ේ පෙනවා ඉලඟකාරන විදර පෙනවා. පුනචපරං අවසෝ භික්කු චෝදිිතෝ චෝදකයන චෝදකස්ස පච්චාරෝපේති. සමහර අයට කෙනෙක් ඇවිල චෝදනා කරනවා. මෙෙන මේ දේ ඔයා කරා වැරදි මේ කරන්න ටෙපා මේ විදිට යමක් කරත් එක සුදුසු දෙයක් නෙමේ කියද සමහලට තමන්ගේ අම්ම පුතාාට අවවාද කරන අවස්ථාවක් කෙ හිටන්නකො නැ බේ ජවිතර සමීපතම අවස්ථාවක් තමන්ගේ අම්ම තමට අවවාද කරනවා පුතේ මේදේ කරන්න එපා කියලා කියන අවස්ථයි දන්න. එතකට මොකක්ද කරන්නේ චෝදකයාටම නැවත්ත චෝදනා කරනවා. අම්මත් මේ දේ කරන වානේ. ඕත් මේ දෙකර නොන මං කරව මොකද ඒ වගේ නි පත්තට චෝද කිය අර චෝදනා කරනු භික්ෂුවක් නම් වරදක් පෙනනල දුන්නහමම් තින් ඔබහන්සේ ගෙත්මන මසල් පදේ බිඳය ඕනේ බහන්සේ මේ කරන දේත් වැරදිනහිල අනිත් පැත්‍ර ෝදනා කරනවා. අහ ඒක දුරජ භාාව ඇති කරන ලක්ෂණයක්. අර ඔබ මතක ඇති රාහුල මහරතන් වහන්සේ රාහුල මහරතන් වහන්සේගේ තියන සෝච භාාවයි කොතරම්ද කියව නම්. එදා භික්‍ෂූන් වහන්සල මේ රහුල මහරතන් වහන්සේ පරික්ෂා කරන්නට ඉදල් කොසු ආදිය එලියට සි කරලා. රාහල මහරතන් වහසේ තනින් වඩි අවස්ථාව කියනවා කියනවා. මේ කෞ්ද කරේ දවි හහිද අත්කරලා නැතුව දල් කොසු ඒක තැන්වල දාලාගිල තින කවද. රාහුල නේද මේක කරහිකි හුව රාහුල මහරත වහසේ කවදාවත් සාමි මම ො මම කරපු දෙයක් නෙවෙයි මේ මේ වෙනකවු හරි කරා කියලා කාටවත්හෙම කියන්නන්නේ යන්නේ නැහැ කියනවා. උන්වහන්සේ ඒ දූවිල ආදිය නැවත පිසදමලා. ඉවත් කරලා ඉදල්ලාද නියමට ස්ථානයෙන් තබලයනවා තකට උන්හස යනඒ ගොුණයක්ක් තමයි සූච භහාවෙන් එලි දැක්ව ඉති. ඔබ හිතල බලන්න යම් කෙනෙක් චෝදනාවක් කරනකොට අනිත්පත්තර චෝදනා කරනවාන චෝදනා කරන කෙනාට දෝෂාව උපනය කරනවාන චෝදනා කරන කෙනාට නිතරම බයිනවනම් ඒ ඒකාන්තයෙන් ඒ කෙනාගේආයහපත පිනිිපවතින දෙයක්. මොකද නිතරම නිරම ලක්ෂණ ඇති කෙනට කවරුත් ත් කියල දෙන්නේ යන්නේනෑ ොකද අපිේ අඩුපාඩුව හෝය හය අපිටම දොස්නගන වනම් අපි ඔහුට අවවාද දෙන්න යනවා කෙනෙක වෙන දියක නිසා බහොඳදර හිතර බලන්න යම් කෙනෙක් එහෙම ලක්ෂණයක් තිනවන එයාගේ දුරෝජ භාවතිවා කිය ඒකාන්ත එක් නම් මේ ලක්ෂණය මංගාව තිබ්බත් කවුරුත්මට අවවාද කරන්නේ නෑ එහගේ කාන්තේ මෙන්න මේ දුරජ භාව ඇති කරන ලක්ෂණය අනිත් අයට පෙරලා චෝදනා කරන ලක්ෂණය අප අයින් කරගන්නට ඕු. යම් කෙනෙක් මගේ වර්ද අඩුපාඩුවක් පෙන්න්නෙනවනම් මුලින් මගේ වර්දමන් අඩුපාඩු හදාගන්නට. තමන්ගේ අඩුපාඩු හදාගෙන තමයි අපි තමිට චෝද කරන චෝදන කරනට තො තම පිරිසු විස්ථානය පිටි තම චෝදනා කරන්න. එතකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි යම් කෙනෙක් චෝදනා කරනකට අනි පපත්තර මනුවවා හරි කෙන ගඩපාඩු හය හොය චෝද කරන කනෙක සුදුසයක්න ඒ දරශ භහාව පි පවතිනද. ැයි එහම තවකනකොට ඔබ චෝදනා කරන්න පුළුවන් අවස්ථාවක් ඉන්නවා කියල හිතන්න පුළුවන් සහර වෙලාවට ඔබේ සීලේ ඔබේ ගුණ දහම් කියන පැත්තම්පූර්ණයෙන් පිරිසුදු එහෙම පිරිසුදු වෙලන් අනිත් කනාට චෝදනා කරනවානොම් එතන තියෙන්නට ඕන අපි ගවතා උගුණ ධර්ම කිසිපයක් ඒ තමයි අපි මේක චෝදනා කරන්නේ බොහෝම සැරපාරුෂණ නැති මුමුද වචනයෙන් කියන්නටඕන. චෝද කරනට රලු වචනය කිවෝතේ චෝදාව දරන්නට බෑතාවකිෙකුට. එම් මරදු අධනය කියන්නට ඕන්. ඒවගේ මෛත්‍රී සිතින්මයි කියන්නට ඕන. දේශසාහකත සිතකන්නෙමේ. හොඳ හොද වැඩක් කරන්න අද කටි ස්සරහ නිදාරන්න නිග්‍රහරන්න කෙල් හිතාගන කවදාවත් තව චෝදනාක කළ ුතුනහ. චෝදනා කරන වන ඒනට මෛත්‍රී සිතන්මයි චෝදනා කරන්නට ඕන. ඒක නැගිටවන අදහසින්මයි චෝදන කරන්න ඕන යම් වරදක් අඩ පාඩුවක් තිෙනවන. අඩු පාඩුව ැී සිටුවන අදහසින් මයි චෝදනා කරන්නට ඕන කියලා පෙනනවා. ඊළඟට එවිතරක් නෙමේ අර්ථ සංහිතයෙන්මයි අර් චෝදනා කරන්නට ඕන අනර්ථ සංහිතයෙන් නෙමයි ඒ කියන්නේ යම් චෝදනාවක්කනට බලන්න ටෝන මේ චෝදනාව ලබන කියෙනා ටයික යහපත් දෙයක් දෙයාගේ යහපත පිණිස පවතින දෙයක්ද. එවගේම ඒයාටන තත් මට යහත පිණි පවතින දෙයක්ද. ඒ දන්නට හප පිනිස් පවතින දක බලන්නට. ඒ එහෙම බලලා යම් කෙනෙකට තීරණයක්යන්න පුළුවන් මේක එකක්ක ුරත් ්‍යහපතර පවතින යක්නවේ කියල ඒ චෝදනාව නොකලයතු.ිනිසා මෙන මේ පුංි පුංි කකාරණ හොඳට අපි බලන්නටවන අප ජීත තුල යනව අපේ දිනද අපි ගත්ත කරන ජීවිතය තුළ. මේම නැත් නම් ඒ කාන්තය අපිට කියන්න ටන පින්වත්න්නේ. දුරුවච භාවය තියෙනෙනෙක් සච බාහව නැති කෙනෙක් කියලා . බුදුරජාණන් වහන්සේගේ අනුශාසන පිළිගන්න කෙනෙක් නම් ඒකාන්තෙෙන්යා සුවච භාව ටෙළබෙන්න්නට ඕන දුරචජ භාව අයින් කරන්නට. මොකලන් මහරහන් වහන්සේ ඊළඟ කාරනාව විදිර පෙන්නවා. පුුණචපරං අවස්සෝ භික්කු චෝදිතෝ චෝද කියන අන්‍යනයම් පටි චරති. බහිද්දා කතන් අප නවමේති කෝපංච දෝ සංච අපපච්චය අංච පාතුකරෝතය. මකක්ද කියන්නේ. මහනනි සහරයින්නවා. විල් අ චෝදනා කරන චෝදනා කරන මකද කරන්නේ අන්‍ය න්‍ය පඩි චරති එකකින් එකක් වහනෝ දෙ පිහිතමු මව ඇවිල්ල තමගේ දරුවගෙන් හන පුතේ මේ හර අතනදි මේ වරද සිදුව නාවම දැක්කා එතන ඔබත් හිටියද අප එතු පාසල් ලමුන් කිවදෙන ්‍රන්්ඩුවක් වෙනවා මෙත ඔබ හිටිය අදිල පුතාග හන ඇැම පුතාමත ඉඳදල තියෙන පුතාමකක්ද කියන්නේ අමි හරි වැඩේ මේ එක නෙමේ යං අර වාහනයක් හැපපුුණේ ඒ වෙලාවේ ඒක දැකින දෙගලා ඔන්න කතාාව වෙන පැත්තට හරනවා අනකින් අනක වහනවා. ඊට පසේ හන නෑන ඒක නෙමේ පුතේ මං එහ වැැරන්ඩු වෙලා ඔයා එතන හිටියද කියලාහන. එතුර පුතා අනි පැතර කියෙනවා ඉතින් අම්ම අර ආහනයක් හැපිච්ච වෙලාවේ මෙතන මනුසයකුත් මෙරවාන හන බලන්න මවගේ කතාාව වහන්න පුතා වෙන කතාවක් ගොඩ නගන. මේ මයි පුතා ගැන කතාකටිින් වති මේ ඔබ හැමතනට ගල්පගන්න පුළුව. අපිට යම්කිෙනෙක් චෝදනා කරනකොට හොඳට බලන්න අපි ඒ චෝදනා කරන කෙනගේ ඒ වචනය වහන්න එකින එක එකනෙ එක කරමුවරම් පෙන්න්නනවනම් කතාව වෙන පැත්තකට හරවනවනම් ඒක සුවච භාවේ ලක්ෂණයක් නෙමෙයි එක දුරුවච භාවේ ලක්ෂණයක්. ඒ විත රක් නෙමයි දෝසංච කෝපංච අපපච්චියංච පාතුකරෝති මෙයා ඒ එටෙත් දවේශෂය ඇති කරනවාඒවගේ කෝපයේ පෙන්න්නනවාක මැත්ත ප්‍රකාශ කරන්නට උත්සාහ කරන තමන්ගේ අඩුපාඩු ගෙන හනකොට.ඇති ඒකත් හොඳ ලක්ෂණයක් නෙමේ කතා පැත්තකට හරවන එකත් ඒකෙරෙ කෝපේ ඇති කරන එකවත් සුදුස ලක්ෂණයක් න මේ එකක නිසා ඔබ බලන්න කියයෙනවා යංකිනෙකුට ඒ ලක්ෂණය තියෙනවනම් මම හොට අවවාද කරන්නට යන්නේ නැ එනම් මේ ලක්ෂණය මංගාව තියෙනවනම් වෙන කෙනෙක් කැවල මට අවාද කරන්නට එන්නේෙ නැනොම් ලක්ෂණය මම ඉවත් කරගන්නට ඕනු. ති හොඳයට බලන්න ඔබගාාව මේ ලක්ෂණය තියෙනවද තියෙනවනම් ක්ෂ ඉවත් කරගන්නට කටයුතු කර මෙම කටයුතු කරල සුවච භාවය පිහිටන්න ක කියලා මුගලන් මහරතන් වවාස පෙන්නලදෙන ල්ළඟ කාරනාව විර පෙන්ෙනවා පුුණච පරා ආස්ෝභික් චෝජිතව චෝද කියන අපධානයන සම්පායති. අපදාාන කියල කියනවා තමන්ගේ චරිත යම් කෙනෙක අහනවා ඔබ මේවෙලාව මුණවද කරේ කොහෙද හිටිය. සහර ඉන්න පින්වත්න තමන්ගේ චරිතය වවෘත කරන්න ටක මැති. කිය ඔොගේ චරිතය පිරිසු දුනැහැ එකන තමන් කරලා තියෙනම වැරදි දේවල් බුදුරජාණන් වහන්ස දෙේශනා කරනවා චන්න මේ ති ව වීවට්ටම් නාති වස්සති යම් කෙනෙක් වහනවනම් තවතවත් ඔහ වැ කෙලෙස් වැසි වසිනෝ. විවෘත වනොත් එයා කෙලෙස් වැහි වහින්නේ නෑ කියලා. භක්ෂු වහන්සේ ීලේ ගැන තමයි මෙතනැති දශනා කරන්නේ ඔ මේ කාරනාව හැමෝටම පොදුකාරණාව. කිය පින්වත් අපි එක වරදක් කරලා ඒ වර්ද වහන්නට තබොරු ගොඩා කිව කෙල් හිතන්නකො එතකොට අයට කවදාවත් අර මුල්වරදෙන් නිවරදීමේ හැකියවක් ලැබෙනෙන තවතාව වහගෙන වහගෙන තවතාවත් එබැඳම වර්දවල් කරන්නට පුළුවන්කම තියන ර කෙස් ෙහහි වහිනි වහුට ැ අර මුල්වර්ද පලවෙනිවතාවටමඋුණු සැණින් මහු විවෘත වනාන ඔවු මම ඒ වර්ද කලා මට සමාාවෙන් එමැත ම මේ වර්දාා කරන නෑකල ඇහු විෘත්ත වෙන්න පුළුවන් වනු ටන් වස වෘතු න්ට පස යෝගේ කෙස ය හින්නේ දක්න ති ඒ කාරනාව තමයි පෙනන්නේ ඉතින් මුගලන් මහරතන් වසය මෙතනැති පෙන්නුල දෙදනවා මෙ මේ විදිරය යම් කෙනෙක්. තමන්ගේ ජීවිතය විවෘත කරන්නට හැකියාවක් නැත්නම්. ඒකත් ඔහු ගාවතින දුරජ භාවය ලාක්ෂණයක් තව කෙනෙක් චෝදනා කරනකොට තමන්ට නිවරදව කියන්න බැන්න ඔව මම මේ දේ කලා ඕව මම මෙතන හිටියා මම ඒ විදිහර තමයි කළේ කියලා. යන්න ර ඔට හැකිියාවක් ශක්තියක් මැත්නම් ඕ කරුණු හඟවනවන සඟවන වනම් ඒකාන්තයෙන් ඔුදුරුවච භා්‍යතිකන පුද්ගලය. එකක නිසා හොදට බලන්න න යම කෙකුට එහම ලක්ෂණ තියනවන එබන්ඳ කෙනකුට ම අආවාදන යන්නේ නෑවගේම මංගාව බඳ ලක්ෂණ තියෙනවනම් කෞරත්ම ටාවවාද කරන්නේන්න. එන ලක්ෂණය මංගාව තියනවාද කියර බලලා ප්‍රත්ති්‍යවේක්ෂ කර බල්ලා හොද මේ නුවන මසල බල්ල මංගේ වත් කරන්නටව. එහෙම ඉවත් කරහම එකකාන්තියෙන් ලාභයක් මයි අනිත් අ ඇත්ත විලමට අවවාදන් ශවාසනා කරනවා එකමට ලාබයක් මයි කියලයා සිපත් කළ බලව. ඊළංට මුගලන් මහරතන් වහන්සේ පෙන්නවා පුුණච පරං අව්සෝ භික්කු මක්කී හෝති පලාස තව ලක්ෂිණ දෙක් එකතු කරලා පෙන්නවා දැමුගලන් මරහතන් වහන්සේ මක්කී කියලා කියනවා ගුණ මකු බවට පලාසී කියලා කියනවා නැති ගුණ ගුණ තියෙනවුන් හා සමාන කරලා දකිනවා කිය මේ ලක්ෂන් දෙක මේ එකට යන ක්ෂණ දෙක්. කෙනෙක් තව කෙනෙක් ඇැව ලවවාද කරනවා බලන්න ව මේක සුදුසු දෙයක් න මේ මේ විදෙන මේ විදිීට කළ ුතුයි කල පෙදෙනවා. එතකොට ඔහොමකක්ද කරන්නේ තව ගුණ තියෙන ගුණාරගෙන බලන්නක මෙච්චර ඔයාලග හොඳයි කියන අයින්නවා මෙයාගවත් මේ වගේ වැඩ කරනවානේ. එයාලාගේ මේ වගේ ලක්ෂ යෑනෙහි අරය ගුණ හන හමැත් තව පිහිතම. මිතුරෙක් කියන තව කියෙනෙකුට බලන්න ඔබගව මේ අඩුපාඩු තියෙනවා ආ අසල් පුද්ගලයා මේ අඩු පාඩු නැහැකිලා පෙන්නකොට අර ගුණ දහම් තියෙන අඩුපාඩු නැති පුද්ගලයාට එයාගේ ගුණ වහන්නට මුණවාහට දෙයක් කියනවා මක් මු මේ ගුණ මක් නෝ ඉතින් එබන්ධු පුද්ගලයාත් දුරජ භහව ඇති කන කෙනෙක් මේ වගේ මේ මකු බවත් එක්ම තවත් එකට යෙදන ධර්මතාවයක් තම පලාහසේ කියලා කියන්නේ යුගක් ග්‍රහය කියලා කියන කියන්නේ ගුණදැන් සහර අයගාව ගුණ දහම් නහ හැබැයි ගුණ දහම් තියෙන අයත්තක තමාව සමකර ලාගන්නවා. ඒකටි කියනවා පලාසය කියන ලක්ෂණය. මේ මකු බව සහ පලාසය කියන ලක්‍ෂණ එහනැත් නම් ගුණ ඇත්තා ගුණ වසන ස්වභාවයත් ගුණ ඇත්තා සමඟ තමන් සසගන ස්වභාවත් ගුණ ගරු කයිල පෙන්න්න උත්සහකන ස්භාවයයක්ත් කියන දෙකම දුරජ භාවය පිණිස පවතින දෙයක්. දැමොකද තව කෙනෙක් කැවිල්ලයාට අවාද කරන්නට ගත්තාම් ඔවු අනිත් පැත්තර කියනවා. නෑ මේ ගාවත් තිීනවනි කියලෙ එක බැහෝත් හටයිවු අවවාද දෙන්නට යන්නේ නැ ඒයක නිසා ඔබ බලන්න. ඒ දුර්ගුණේ තවකිනෙක් ගාව තියවනම් මට අකමැති මංගාවත් ඒ දුර්ගුණේ තියෙනවන ඒ කාන්තයෙන් මට කවරුත් අවවාද දෙන්නේන එහ ඒ දුර්ගුණේ මිවත් කරගත යුතුයි. ඒ දුර්ගුණ ඉවත් කරලා මම සුවචභාවය පිහිටිය යුතුයි කියලා ඔබ හික්මන්න කියල මතක්රන ගොල් හරතන් ව හන්සේ. ඉළඟට පෙනව පුුණච පරං අවසෝභික්කූ ස්සකී හෝති ච්චරි ස්සකී හෝති මච්චරරි ස්සුකී කියලා කියන්නේ ඉරිෂයාවට අනිත් අයගේ සම්පත් දෙකල ඉවසන්නට බැරිස භාවටකින ඉරිශයාව කියක. එවගේම ඒත් එ එක මේේදන ලක්ෂණ තමයි මච් මච්චරය කියලා කියන්නේ දැඩි මසුරු බව තමන්ගේ සම්පත් අනිත් අය අනුභාව කරනවට අක මැතිස භහය මසුරු බව. මෙන මේ ලක්ෂණ දෙකම එකට යනෝ එකකට පින්වත්නී යම් කෙනෙකුට සහල්ලාට හු ඇල්ල කියවා. මගේ අඩුපාඩුුවදයක්ක් කොත් ඒ අඩුපාඩුව කියල දෙන්න අඩුපාඩුව මට පෙන්නල දෙන්න කියලා අ මුලින් පෙන්නුවවාගේ ඒ අපිට ඇල්ල ඇවිටි කරන්නට පුළුවන් අඩුපාඩු පෙන්ල දෙන කියලා යි එහෙම කියලා තියෙද්දිනුතුන් එයා ඉරිෂයාාකන සභායක් තියෙනවනම්ඒවගේම දැඩි මසුරුස් සභාවයක් තියෙනවනම් එබඳු කෙනෙක්ට අව්වාද දෙන්න ගිහිල්ලා සමහල්ලාට අපිත්තක ඉරිෂයා කරගන මසුරුකමනිසා ොහෝ ප්‍රශ්න ැටල ඇතිවන්නට පුළුවන් හෙ එ බඳදවාට අආවා දෙන්නේ නෑ කවරුත්. ඒක අනිත් අයි දිහා බලන වගේ තමන්ගේ පැත්තුන බලන්න කියලා කියන. තව කෙනෙකුගේ මේ ලක්ෂණයේ මටතාකමැති ලක්ෂණයක් වගේම ඒ ලක්ෂණයේ මංගාව තිබුණොත් මටත් අනිත්තායක මැතිවෙනවා එහම් මේ ඉරිශ්‍යාව සහ දැඩි මසුභාවෙන ලක්ෂණ දෙකමං අයින් කරගන්න වන සුවච භහාවයට පත් කරන්න ටඔව. ල්ළංකකාරන දර මුගලන් මහරහතන් වහන්සේ පෙන්ෙෙනවා. නිශ පරං අවස්ෝ බික්කු සටෝහෝති මායාවි ෂට මායාාව කියලා කියන හමලත් නම් සාටේය මායාාවී කියලත් කියනවා එක න්න පින්වත්න්නේ මායාවී කියලා කියනවා තමංගාව තියෙන එහ තමංගාව තියන වැරදි අඩුපාඩු දුර්ගනටික වහලා පිරිසුදු කෙනෙක් වගේ ඉන්න උත්සාහ කරනවා. අනිත් අඇ පවා මම හරි සිල්වත් කෙනෙක් මගේ අඩුපාඩු නැති කෙනෙක් හොඳ පුද්ගලෙ කියල පෙනන්න උත්සාහර. කෙනෙ ඉන්නවා ෂාට ෂාටයජන ලක්‍ෂණය තමංගාව නැතිගුණ තියනවා කියෙන පෙන්නනු දුසා කරනවා. තින් මෙින මේ ලක්ෂණ දෙකම එකට යනවා තියෙන ගුණ වහන එකත් නැති ගුණ පෙන්නනවා කියනෙ එකත් තින් යම් කෙනෙක් එහෙම කෙනෙක් නම් තව කෙනෙක් ඔහුට අව්වාද කරන සභාව නැතිවෙලා යනවායි වගේම මම ඒ ලක්ෂණය දරාගෙනන්න කෙනෙක් නම් මටත් එසේමයි අනිත් අයි අවවාද කරන්න නැහැ පුද න ම දව්රන්නේ බාවට පත්නවා නි හද තර ා ශ්ට මයාාව කියන කෙලෙස් ධර්මයන් මංගාව තියෙනවනම් ඒ කාන්තයෙන් මම සුව පුද්ගලෙක් න ම දුරුවච සහිත පුද්ගලෙ. දෝවස්ස කරන ධර්මයන් මංගාව තියන පුද්ගලෙක් ම කෙනෙක්ගාවටි ෙල්ලා කිවත් අනේ මට උදව් කරන්න මගේ අඩුපාඩුවත් තිබොත් පෙනල දෙදන කියෙල කිව. ඒක මට අයහපත පිස් පාවතිනයක් නේ ඒ න්තේ ට ද. ඒ අය මට හෙම උදවකරන නෑ හෙතු තමයි මගේ තියනේ දුර්ගුණේ ඔවුන්දන්නවනම් ඒකවන්තේෙන් මට අහපතක්ම මට උදවකරන්නේ නැ තියගෙන සවබ බල මෙන්න දෝවස්ස කරන ධර්මයන් මංගාව තියෙන වනම් ඒ මටේඒකාන්තෙන් අයහපතක්මයි කියලා හොඳට හිල බලන්න. ඊළංට පෙනම පුුණිච පරන් අවුසෝ බික්කුත් තත්්දෝහෝති අතිමානී ඔන්න තවලක්ෂණෙන ස්තම්බයි එකයන්නේ කනුවක් වගේ කවුරුවත් කියනෙ වහනන එක විදිහට ඉන්නවා. සමහරයවිල්ල අඩුපාඩු පෙන්නනවා සමහරයවිල්ල වැදි පෙන්නනවා ඒකක්කොටත් කංයොම් කරන්න නෑ තමාන්ගේ ස්ථාවර එක විදිහට බිවා සමහට මේ අරංතිය ස්ථාවරේ සම්පූර් වැර දෙකක්වන්න පුලුව ති ඒක යාගේ අනර්ථය පිණි පෞවතිනවා. හැබයි එහෙම කෙනෙකොට කරුතැලමකුත් කියන්නේ නෑමකොද මේයාට කොච්චරකිවත් වැඩක් නැහැ මේයා අඩු පාඩුවක් හදාගන්න කෙනෙක් නෙමේ කොච්චර කියලත් වැඩක් නෑ කියෙන අයිුවන එබඳ කෙනෙක් නම් ඔහුට කවුරුත් ඒවාගේ ඒත් එක යදෙන තවත් ලක්ෂණයක් තමයි අතිමානි ලොකු මානයකිගින්නේ මාන තුනක් තියෙන පින්වත්න හීනමාන සේයමාන සදිසමාන කියලා. තොර යම් කෙනෙකුට මේ සේයමානය තියෙනවනවා. අනිත් අ එකන මට වැඩක්නෑ මම තමයි මට තමයි හොදට තේරෙන්නේෙ මට තමයි හොදරට මේරනු තේරෙනෙ එක අතිමානය ඉන්නවානම්. ස්තම්බේ සහනතම් තද්ද භාවේ සහ කනුවක් වගේ අදහස් වෙනස් කරන්නේ නැති භාවේ සහ ඒට හේතු වෙන මෙම මහා ලොකුකම එම නත්නම් මානය කියනෙක්ත් තියෙන කෙනෙක් නම් ඒ කාන්තයෙන් හොට කවරුත් අවවාද දෙන්නේන්නේ නෑ. තිං ඔබහිතල බදන්න මංගාවත් මේ ලක්ෂණය තියෙනවනම් වැඩක් නැහ කවරුත් මටත් ඇල් අවාද කරන්න කවරුත්තයිල්ල ට අවා කර නැත්නම්ට උපෙස් දුන්නේ නැත්නම් ඒ කාන්තයෙන්ට පාඩුවක්ම තමයි වෙන් මට ලාභයක් වෙන. ති ඔ බහිතල බන්න මංගා මේ ලක්ෂණය තියනවද මංගාව මේ ලක්ෂණ නැත් මේ ලක්‍ෂණ මංග නැත්නම් කාන්තයෙන් ලාබයක් මයි මටවෙෙන කවදාවත් පාඩුවක් භාාවට පත්වෙන නැහැ. ඉතින් මේ ලක්ෂණය මංගවතින නොම ැකිවත් කළ ගත යුතුයි මේ ලක්ෂණය මං ගාවනයක්ත් නම් බට සතුටින් ජීවත්වනට පුළුවන් මම සුවච භාවයට පත්වුණු කෙනෙක්. ඊළංට පෙන නොමු ගලන් මහරහතන් වහන්සේ. පුනච අවසෝභික්කු සන්දිිට්ටි පරාමාසිය හෝති ආදාානක්ගාහි දුප්පටි නිස්සක්ග ඒකයන පින්වත්න සන්දිිට්ටි පරාමාසි තමන්ගේ දෘෂට්ියම ඇසුරු කරන. කවරුවත් කියනව පිළිගන්න නෑ යම් දැක්මක් තුොල තම ඉන්නවනම් ඒකම තමයි හරිකිල හිතාගන්නවා. ආදානක් ගහහි දුප්පඩි නිසගේ ඒවගේ මේ ගත්ත දෘෂ්ටියය දැඩිවාර්ගෙනඉවා ඔහුගේඒ දෘෂ්ටියය වැරදි දෘෂ්ටයක්ක්න ඒක ඉවත් කරන්න හරි මම අපහසුයි. එබන්ද අයට ඔබ ජීවිතය න්න වනේ ඔබට හම්බල ඇතින යමක් කිවොත් කිව්වම තමයි ඒක වෙනස් කරන්න එකඟ වෙන්නෙම හැ. ො එබන්ඳ අයිට කියන්නේයන්න ෙත්න අර මුලින් කියපු ස්ථම්බ ලක්ෂණය වගේ තමයි. ඒවගේ තමන්ගේ දෘෂ්ටියයේ බැහසගෙනන්න කෙනෙකට යම කියන කවුත් කැමති මේක නිසා ඔබ මේකත් හොඳයට හිතල බලන්න මෙන්න මේ ලක්ෂණ ඔබගාව තියෙනවද නැද්ද. තියෙනවනම් ඒයි කරගන්න ඕෝන අයිංකර ගත්ත නැත්නම් කවරුත් මට අවවාද දෙන්න අනුසාසනා කරන්න එන්නේ. කවරුත්මට අවවාද දෙන්නෙත් නැත්තමට අනුසාස කරන්නත් නැත්තම්. ඒක මට අලාභය පිණිස පවතින මටම පාඩුවක් වෙන යක්මයි කියලා හොඳයට හිතල බලන්න කියල මතක් කරනු. තින් එහෙම ඒ ලක්‍ෂණ තමංගාව තියෙනවන්. හොද හිතල බදල ලක්සි අයින්කල සුවච භාවට පත්වවෙන්නටො ති මොගල හතාත්න් හස න්නම රමු දසයකින්. මේ අනුමාන සූත්‍රයේ දුරුවජ භාවය ඇති කරන ලක්ෂණයි කියලා පෙන්වලා දෙන්නට ගියා. එම මේ උච්චතාවස දෝවස්ස කරාදම මෙන්න මේක තමයි යම් කෙනෙක් ඇවිල්ලකුල් දෙකාදල වැැන්දල ස්වාමීණි මට මේ මෙන්න මෙහෙම මගේ අඩුපාඩු තියනවමං ගොඩක් වැදි කරන කෙනෙක් මගේ අඩුපාඩු මට පෙන්නල දෙන්නම හරිකැමති මගේ අඩුාඩ හදාගන කියලා. ොක්ක හරි පෙන්න කියල කිවත් ඒ වැක් නැ පින්වත්න්නේ ඔබ හොඳ හිතල බන් මෙන්න මේ ලක්ෂණ තිය කෙනෙක් නම් කියල වැඩක් නෑ කියලතම මේ කියන්න. තොකට ඔබ බලන්න එහෙම කෙකට අප කියල වැඩක් නෑ වගේම තමයි. ඔබත් මේ ලක්ෂණවලින් යුක්තයිනම් තව කෙනෙක් ඔබට කියලා වැඩකුත් නෑ සහට කියාවකිවත් ඔබ මේ ලක්ෂණවල ඉන්නවා නම් ඔබටත් ඒ ධර්මතාවව පිහිටන්න හැකයා ලබෙනනන්නේ ඔබ දුරුවච පුදගලෙක් නිසා ඔබ සුවච භාාවට පත්තන්නට ඕන. ුණධර්ම රන්නටන් මෙ තන යන පින්වත්න්නේ කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ පුරන්නට පුළුවන් ගුණධර්ම රාශීක එකදක් ඉතින් ඔබ හොතට බලන්න අපේ ජීවිතය දවසින් දවස ගුණධර්ම වැඩන්නට ඕන ජීවිතයක් මොකද මනුස්සෙක්වෙලා ජීවිතය උතුම් පිනකින් පහල වෙලා අපේ හිත තුළ නිතර මක්ුල් දහම් වැඩෙනවන කවදවත්ත හොට හපත පිස පවති නෙනයක බැ හුගේ තත් තුල කුල් දහම් වැඩෙනවනම් හගේ ජීවිතය සාර්ක භාාවයට පත්වෙනවානම් කට යහප තක්මයි ඒවිත රක්න මේ ඒජීතර තමයි පින්වත් බන්ඳු හිතකට තමයි මේ නිවන කියන ධර්මතාව ස්පර්ස කරන්නටත් පුලුවන්කුඩ බැග නිසා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පෙන්නන නියාව එමනත් නම් මුගලම් මහරතන් වහසේ පෙන්නපු කාරණ ටිකම යම් කෙනෙක් නිතර නිතර සහිපත් කරනවනම් භික්ෂූන් වහන්සේලා දවසර තුන්මතාවක් සීපත් කරන්නට කියලා කියන මෙන මේ අනුමාන සූත්‍රයේ තියන දුරජ භාර ඇතිකන ලක්ෂණ දාසේ. ඔබත් පුලුවන්නම් මේ කරුණු එකින්ෙ එක ඔබට මතක් වෙන වෙලාවට හරි එක වෙල අවසේක වෙලාකටහරි සිහිපත් කරන මගේ ක්ෂණ තියනව නැද තියනවන ඉවත් කරන්න ට කර කිල් හැම වෙලා හිතනවන ඒ ඔබට යපත පිණස පවතින ධර්මයක් බවට පත්නවා. පිංවත් නීට පස්සේ ගලන් මහරතන් වහන්සේ පෙෙනනවා. ඇවැත් ඉදින් මහන නුවනින් සලකන්නේ තමා තුළ නොපැෑහු සියලු ලාම කකුසලධර්මයන් දකිීද. ඇත් ඒ මහ ඔහු විසින්. සියලු ලාම කකුසල ධර්මයන්ගේ ප්‍රාණය පිණිස වැෑයම් කළයුතුයි. තමන් තුළ මේ අකුසල දහම් තයන කල දන්නව නම් මේ කුසල දහම්හි ප්‍රාණය පිණිස හ වීරය කරන්නට ඕන. ඇවැත්නි ඉදිී මහන නෝනින් සලකන්නේ තමා පැහෝ සියලු ලාම කකුසල දහම් දකීද. ඇවැත්නි ඒ මහනොහ විසින් ඒ ප්‍රීති ප්‍රමෝදයන්න කුසල ධර්මයහි දිවරෑ හික්මෙන්න්නකුව විසයතුයි. එකන්නේ ඔහු බලනොකට තමන් තුල මේ ගුණ ධර්ම ප්‍රහාණ වෙලානම් එකැ ගුණ දුරුවජ කිය ධර්ම ප්‍රහණ වෙලාන සෝචභාව පහිටලානම් ඌ දවලුත් රාතයයක්ත් මුළු ජීවිතයේම සතු ටිංවාසය කරන්නට ඕන, කුසල් දහම්මි මොදයට හිත් මලවාසය කරන්න ට ඕන කියල මතක්න ගල හ ව. මෙතැනදී නොමුගන් මහරතන් වසල අස්සන උපමාවක් කරනවා. සේතාපි අාවවසෝ ඉත්තිවා පුරිසවා දරෝ යුවා මණ්ඩන ජාතකෝ. ඇවැත් යම්සේ තරුණ වූ යෝුන්විය ඇති සැරසහිම් සැහැවි කොට ඇති ඒ කියන්නේ. තරුණ ලස්සනට ඉන්න කැමති සැරසීමට කැමති තරුණෙක් හෝ ස්ත්‍රියක් හෝ කන්න අඩියක් ගාවට ගිහිල්ල හෝ. එහම නැත්නම් දියබඳුනක්ගාාවට ගිල් හෝ තමගේ මූන බදනවා ූන දල මොක්දින් අපි කරන්නේ මූන ඉතින් අඩුපාඩු හදග නොබොහ හෝ ගමනක් යනකොට ඔප කන්න අඩියක් ඉසර හටි ඔබේ මූනති අඩු පාඩු හොයන පැල්ලම් තියෙනවලනව මකා ගන්න වහ ගන්න. ඉතින් මෙහෙම කැමති කෙනෙක් ඉන්නවා.ඉතින් ඔහු කැලෑල් ගිහිල්ල බදල විල තියනෙවා ඉවත්රගන්නවා. ඉතිං ඔහු එක බල්ලලා මටඒකාන්තෙන් ලාබයක්මයි මගේ මූුණ පිරිිසුදු කරගන්නට මේ කන්නාඩියේ නිසාමට පුළුවන් කම්ලැබුණ ආන් ඒගේ පිංගත්න තමන්ගේ ජීවිතයෙන් අඩු පාඩු. මේ දුරුවච භාාවඇති කන ලක්ෂණ යම් කියෙනෙකුට පුළුවන්න්න බලලා නීවරදි කරගන්නට ඒ ඔහුට ලාබයක් මයි කියල සඳහන් කරනවා. මේ ලාම කක්කුසල දහම් දන්නවද එලාම කක්සල් දහම් ප්‍රහාණ කරන්නටයුතු කනවන ඔහුට එක ලාභයක් මයි කියලා සඳහන් කන. ඒගතුන් හැම දෙෙනාව මේ කාරණාවන් තමක් ජීවිතර ගලපගන්න ඕන හැම කෙනෙක්ම බලාගන්න ඕන. මොකද මේ ගුණදහම් වඩන ජීවිතයක් තමයි කාන්තයෙන් සාර්ථක ජීවිතයක් බවට පත්වෙන් ඔබ සසිහිපත් කරල බලන්න අද අපේ ඉග ගත්තේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයෙන් වහන්සේ මක් වන. මුගලන් මහරහතන් වහන්සේ අපිට දේශනා කරන්නටේතු සූත්‍ර දශාවක්. මේ සූත්‍ර දේශනාව නමතයි අනුමාන සූ්‍රය මේ අනුමාන සූත්‍රයේද පෙන්නුවේ ඒ කාන්තයෙන්. යම් කෙනෙක් ඇවිල් තමන්ට වැන්දල කිව්වත් මට මගේ අඩුපාඩු පෙන්නල දෙන්න මට යම් දර සෑයක් තිනේ දුරල්තාවේ නැගට හිටන්න උදව් කරන්න මට කියන්න කියලා කියල කිව්වත් යම් කෙනෙක් ගාව තියෙනවනම් දුරුවජ භාවය ඇතිකන ලක්‍ෂණ දාසයක් ගැන පෙන්වා. ආංගේ ලක්ෂණ දාසය තියෙනවන ඔහු දුරුවච පුද්ගලයෙක් ඔහු නොකිව යුතු පුද්ගලෙක් කිව යුතු පුද්ගලෙක් බවට පත්වෙන්න හැ කියලා පෙන්න්න නොවතින් මෙ කරුණු. බේ ජීත ගපල බලන්න ඒ ජීවිතර ගලපල බදල මේ කරුණ තුළින් ඔබේ ජීවිතය යහපත් භාවට පත්කරගන්නඒ වගේම නිවන් දකින ජීවිතය තුළ ඔබ නිවනට යන මඟ තුළ මේ ගුණ දහම්පුරාගන්නට ඔබට ඒ කාන්තෙන් හැකියාවල බේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඉතිං හැම කෙනෙක්ම සිහිපත් කරගන්න මේ විදිහට සද්ධර්මශ්‍රවනය කරලා. අපි රැස්කරගන්නට යදුණ සියලු ප්්‍ය ධර්මයන් අනුමෝදන් කළයුතු පාර්ශවයන්ට අනුමෝදන් කළමු ඒ අනුව හැම කෙනෙක්ම සිහිපත් කරගන්න ට මටම මේ විදිර ධර්මදශනා කරන්නට ධර්ම ශ්‍රවනය කරනට අවස්ථාව ලැබල දීපපු මගේ ආචරඋපද්‍යියන් වහන්සේලාට මේ පුුණ්‍ය ධර්මයන් මුලින් මමාන මෝදන් කරන්න ඕන ඉතින් හැම කෙනෙක්ම සහිපත් කරගන්න. නම කියන අවසරයි මාංකඩවල සුදස්සන ලොකස්වාමීන් වහන්සේ ඒවගේ මවසරයි මාංකටව නන්දරන ලොක්ස්වාමන් වහන්සේගේ මවසරයි කොත්මලි කුමාර් අස්සව ලොකුස්වාමින්න් වහන්සේ කිය ස්වාමන්හසේ සිේල දනාාටම උතුන් නිවනිින් සැනසීම පිණිසම මේ පුුණ්‍ය ධර්මයන් හේතුවේවා. යගේ මේ ධර්ම දේශනාව තුළින් වැැස් කරපු සියල ුණ්්‍ය ධර්මයන් මේ පිින්වතුන්ටත් බොහෝම ඉක්ම මේ දුක්ෂහකත සංසාරදුක්ඛයෙන් අත්මිදීම පිණිසම හේතුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි සූපත්වවා.